ඔබ සම විශ්වවිද්‍යාල තන අධ්‍යාපනය පැමිණීම සම්බන්ධයෙන් මගේ මේ මාධ්‍ය සාකච්ඡා ආරම්භ කිරීමට ප්‍රථමව මම කියන්න ඕන මම අද දවසේ මේ මාධ්‍ය හමුව කැඳවලා පිළිතුරු ලබා දෙන්නේ නීතිඥ මනෝජ් ගමගේ කියන පුද්ගලයා සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු විදියට පමණයි එහෙම නැතුව කිසිම ආයතනයක් හෝ කිසිම කෙනෙක් නියෝජනය කරලා කරන මාධ්‍ය හමුවක් නෙමෙයි කියන දේ ප්‍රථමව මම ඔබතුමාලට කියනවා හුදෙක් නීතිඥ මනෝජ් ගමගේ කියන පුද්ගලයා වශයෙන් කරන මාධ්‍ය හමුවක් ලෙස මේක සලකන්න ස්වාධීනවක් මගේ ස්වාධීනවක් කරන මාධ්‍ය හමුවක් විදියට දැන් මම මේ මාධ්‍ය හමුව කැඳවන්න අද දවසේ ප්‍රධාන හේතුව වුණේ මම දැක්කා ඊයේ දවසේදී පාර්ශ්වයන් කිහිපයක් පෙරේදා දිනේදී කේලිය රබුක්කැල්ල අමාත්‍යරයාගේ නිවස ඉදිරිපිට මාධ්‍යට එදින සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් කරපු පැහැදිලි කිරීම ගැන උරණ වෙලා ඉන්නවා අර බූමිදෙල් වැඩිච්ච ගැරඩියෝ ටිකක් වගේ දඟලනවා ඉතින් ඒක නිසා මට හිතුණා මේකට මම උත්තරයක් දෙන්න ඕනි කියලා මොකද අසත්‍ය චෝදනා ගණනාවක් හිතෙන්දි මට ඉදිරිපත් වෙච්ච නිසා මම විශේෂයෙන් උත්තරයක් දෙන්න ඕන මෙහිදී මම මුලින්ම කියන්න ඕන දැන් මට එල්ල වෙච්ච පළවෙනි චෝදනාව තමයි මමට මේ conflict of interest එන්නේමාරගේ ඉන්න ගමන් මම මේ කරන ක්‍රියාදාමය තුල වැරද්දක් සිද්ධ කරනවා කියන දේ මෙතනදී මම මුලින්ම දැනට විභාග කරන 42158 මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු වාර්තාව ඇසුරින් මම මේකට උත්තරයක් දෙනවා මේ නඩු වාර්තාවේ B42158 2023 කියන නඩු වාර්තාවේ පළවෙනි B වාර්තාවේ පළවෙනි ඡේදයේ සඳහන් වෙන කරුණක් ගැන මම ඔබතුමාලාගේ අවධානය යොමු කරනවා එහි කියනවා ව්‍යාජ ලේඛන සකස් කර මිලියන 130ක් වටා ප්‍රමිතියෙන් තොර හිරුණකොපීන් නැමැති ප්‍රතිදේය එන්නත් ආනයනය කර දිවිනේ රජයේ රෝහල් වෙත බෙදා හැරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යතුමාගේ උපදේශක ආචාර්ය සංජීව රජු ජෙරාඩ් පෙරේරා මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත 2023 ඔක්තෝබර 11 දින කරන පැමිණිල්ලට අනුව විමර්ශන කටයුතු ආරම්භ කර ඇත දෙවනි කාරණය කියන්නේ මෙන්ම මෙම සිදුවීමට අදාළව අල්ලස දූෂණයේ නාස්ති කරේ පුරවැසි බලය නම් සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් හා ඊළඟ කාරණය ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විසින්ද ලිඛිත පැමිණිලි කර ඇත එතකොට මතක තියාගන්න මේ ඔබ දකින මේ නඩුව මේ ව්‍යාජ හොර බෙහෙත් නඩුව සාමාන්‍ය ජනතාවගේ භාෂාවෙන් කිව්වොත් මේක ආරම්භ වෙලා තියෙන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සහ ඖෂධ නියාමන අධිකාරියේ පැමිණිලි මත ඒ කියන්නේ මේ පාර්ශ්ව දෙකම නියෝජනය කරන්නේ මෙම නඩුවේදී පැමිණිලි පාර්ශ්වය ඒ කියන්නේ කිසි ලෙසකින් මේ පාර්ශ්වයන් දෙක අතර අයිතිවාසිකම් අතර ගැටීමක් මෙම නඩුවේ නැහැ අනිත් කාරණේ තමයි දැන් මේ බොරුවට මේ බොරුවක් සමාජගත කරනවා ඇතැම් වෛද්‍යවරු සහ මේ සිවිල් ක්‍රියාකාරකින් කියන කණ්ඩායමක් මම නීතිඥවරයෙක් විදිහට කතා කරන්නේ නීතියේ රාමුව මත පමණයි මේ නඩුවේ මම අභියෝග කරනවා මම කියන දේ බොරුවක් නම් ප්‍රසිද්ධියේ මම සමාව ගන්නම් මේ නඩුවේ කිසිම තැනක ඊයේ වනතේ මේ කෙහෙලිය රබුක්කැල්ල අමාත්‍යවරයා හෝ ඖෂධ නියාමන අධිකාරිය කියන ආයතනයේ හෝ එහි නිලධාරියෙක් හෝ චුද්ධිතයෙක් හෝ සැකකරුවෙක් නෙමෙයි ඉතා පැහැදිලිව මම කියනවා චුද්ධිතයෙක් හෝ සැකකරුවෙක් නෙමෙයි මේක තමයි වැදගත්ම කාරණය එතකොට මේ පාර්ශ්ව දෙකම නියෝජනය කරන්නේ අද වෙනතේ ඊයේ දවස වෙනතෙක්ම අධිකරණයේ පැමිණිලි පාර්ශ්වය සහ පැමිණිලි පාර්ශ්වයට අදාළ සාක්ෂි පාර්ශ්වය එතකොට මම මොන ආයතනයක කටයුතු කරත් මගේ වෘත්තීයමය වශයෙන් හෝ මේ සිදුවීම ගැන මා පළ කරන අදහසක් අයිතිවාසිකම් අතර ගැටීමක් බවට පත් වෙන්නේ නැහැ මොකද හේතුව මම අර හොර බෙහෙත් සපයපු සමාගම් වෙනුවෙන් පෙනී ඉන්නවා නම් මගේ අයිතිවාසිකම් අතර ගැටීමක් මතු වෙනවා එහෙම නැත්නම් අර මේක සිංහලෙන් කියන්නේ ලැබෙදියාවන් අතර ගැටීමක් සහ අයිතිවාසිකම් අතර ගැටීමක් conflict of interest කියන එක අර්ථවත් වන්නේ එතකොට මෙතන කිසිම ගැටීමක් නැහැ මොකද හේතුව මේ පාර්ශ්වයන් සියල්ලගේ පැමිණිල්ල මත තමයි මේ නඩු වාර්තාව අනුවම මම ඔබතුමාලට කියපු මේ නඩු විභාගය ආරම්භ කරලා තියෙන්නේ. එහෙමනම් මේ NMRA කියන ආයතනයේ ඒ වගේම හිටපු අමාත්‍යවරයා මේ නඩුවේ පැමිණිලි පාර්ශ්වයේ. එතකොට මේ පැමිණිලි පාර්ශ්වයේ යම් කිසි පාර්ශ්වයක් නියෝජනය කරමින් යම් අදහසක් දැක්වීම මට කිසිම නීතිමය බාධාවක් නැහැ. අනිත් කාරණේ තමයි මම ඒක නිල අදහසක් විදිහට දැක්කපු කාරණේකුත් නෙමේ. එදා දවසේදී එළියට ඇවිල්ලා මගේ මාධ්‍ය අහුවම මොකද්ද අද දවසේ මෙතන සිද්ධ වුනේ කියලා මම මේ මාධ්‍යයට පැහැදිලි කරා අද දවසේ සිද්ධ වෙච්ච දේ. දැන් හැබැයි මේකේ වැදගත්ම කාරණය තමයි ජනතාවට පහුගිය කාලේ පුරාම බොරු අපරපු මේ වෛද්‍ය චමල් සංජීවලා රුක්ෂාන් බෙල්ලල්ලා මේකෙන් කුපිත වෙලා තියෙන හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මම අද දවසේදී විශේෂයෙන් අවධානය